आयुबोवन ओबेक्वाने रात्रि नवे तिह प्रधान पुअत विकाशे समके पुअत सिरस्थल प्रथमेन कोरोना रोगीन 287ක් අද වාර්තා වෙයි එදා මෙදා තුර ලයිස්තුව 20700ක් පණි රනිල්ට එපා නම් මට දෙන්න වජිර ලයිස්තු මන්ත්‍රීකම ඉල්ලයි කතානායකට අපහාස කළ රංජන්ගේ කතාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයේට සල්ලි ආවේ කොහින්ද 115කගෙන් ප්‍රකාශ කොරෝනා එන්නතින් දුප්පත් රටවල් තලන්න එපා ලෝක සෞඛ්‍ය මහා බලවතුන්ගෙන් ඉල්ලයි COVID-19 ආසාදිතයන් 287 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20795 දක්වා ඉහළ ගියා. කොරෝනා ආසාදිතින් 465 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනේ පිටව ගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. ඊයේ දිනේදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 337 දෙනාගෙන් 335 දෙනෙකුම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. විදේශයන්හි සිට මෙරටට පැමිණි විදේශ ජාතිකයින් දෙදෙනෙකුටද කොරෝනා ආසාදිත බව හඳුනා ගැනුණා. ඊයේ දිනේද වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 189ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 47ක්. මිනුවන්ගොඩ ඇඟලුම්කම්වල හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ කොරෝනා පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 17261ක්. ඉන් පුද්ගලයන් 10691 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පසරෝ වන විට මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 20795ක්. ඉන් 5743 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබනවා. पूर्ण सुवेलपू संख्या 14962ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. COVID-19 වසංගතයේ මර්ධනය සඳහා පෙරමුණගෙන සිටින වෛද්‍යවරුන් වෙත වරප්‍රසාද කාඩ්පත් නිකුත් කිරීම කොළඹ වෛද්‍ය සංගම් කාර්යාලයේදී අද සිදු කෙරුණා. මෙම සංගමේ ලියාපදිංචි වී සිටින වෛද්‍යවරුන්ට බහුවිධ මුදල් පරිහරණය සඳහා මෙම කාඩ්පත භාවිත කළ හැකියි. හුදෙකලා කර ඇති මහල් නිවාසවල සිටින ජනතාවගේ මානසික සුව වෙනුවෙන් සිදු කරන සංගීත වැඩසටහනේ පළමු වැඩසටහන දෙමටුගොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණයේදී අද පැවැතුණා. පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වයි එය සංවිධානය කළේ. කොරෝනා අභියෝගයේ හේතුවක් කරගනිමින් පාසල් වසා තැබීම පහසු වුවද එසේ නොකර දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරීමේ අභියෝගය බහරගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. ගුරුවරුන් 85%යි. ඉතින් ඒ අයගේ සිත්වල කිසිම අවිශ්වාසයක් බයක් තිබුණේ නැහැ. මේකට මුහුණ දීලා ඒ පාසල් වලට ගියා ඒ ළමයින්ට අධ්‍යාපනයේ සපයා දීම සඳහා. සෞඛ්‍ය පැත්තෙන් ගතයුතු පියවර ආරම්භ තියෙනවා. ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ විදුහල්පතිවරුන් හා ඒ එක් පාසල සම්බන්ධයෙන් පත් කරලා තිබෙන කමිටු ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි දිගින් දිගටම පාසල් විවෘත කරන්නේ නැත්නම් ඒ පාසල වසා දමනවා කියන්නේ ඒ දරුවාගේ අනාගතය වසා දැමීම. ඉතින් ඒකෙන් මම කියන්නේ ළමයාගේ සෞඛ්‍ය තර්ජනයකට අවධානමකට භාජනය කරමින් පාසල් අරින්න ඕනේ කියලා. හැබැයි සියලු ප්‍රායෝගික පියවර අරන් පාසල් විවෘත කරලා අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා මේ බව සඳහන් කළේ කොවිඩ් අභියෝගයේ මැද්දේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා ඇගීමේ උත්සවයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේදී එම උත්සවය පැවැත්වුණා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දක්වූ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා කියා සිටියේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නවීකරණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි. අපි අදහස් කරනවා මේ දරුවන්ගේ යහපත සඳහා සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය කරන්න. විශේෂමාලා දශක ගානකට ඒවා තක්සේරුවකට වාචනය වෙලා නැහැ. පළාත් 9ටම ඵලදායි වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම අපේ ප්‍රමුඛ අරමුණක් වෙනවා 2021 නව වර්ෂයේ. අධ්‍යාපනයේ හරය පමණක් නෙමෙයි ක්‍රමවේද ඒ සියල්ලක්ම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විප්ලවයක් ඇති කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වය යටතේ අපි बनाकर बेड දැන් ලැබුණු විශේෂ පුවතක් කොරෝනා ආසාදනයේ පිළිබඳව දැන් මේ මොහොත වන විට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිකුත් කර ඇති වාර්තාවට අනුව COVID-19 ආසාදිත පුද්ගලයන් 171 දෙනෙකු මීට සුළු වේලාවකට පෙර හඳුනාගත් බව යොදු හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයන්. යනු අද දිනේ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 458 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නැතිනම් ජාතික ලැස්තු මන්ත්‍රී ධුරය සඳහා ඉල්ලුම් කිරීමට තමාටද අයිතියක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාභයවර්ධන මහතා පවසනවා. සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රටේ ඇති වී තිබෙන අර්බුදයට විශාල දැනුමක් පළපුරුද්දක් අත්දැකීමක් ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පස්වතාවක් අගමැතිවරයා හැටියට පත්වෙන ගමන් පස්වතාවක් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන ගමන් ඒ ශක්තිමත් කරන ක්‍රියාදාමයේ එක්සත් ජාතික පක්ෂයේම පිරිස් විසින් විනාශ කිරීම නිසා අද සමස්ත ජනතාව බරපතල ඛේදවාචකයකට මුහුණ දීලා තිබෙනවා. දැන් එවැනි අවස්ථාවක තමයි අපි යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. නැත්නම් මටත් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමනම් වැඩිම ප්‍රතිශතයක් තියෙන ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ වැඩිම ජනත ප්‍රතිශතයක්. ඒතකොට අපේ දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තුවේ ඉන්නවා මහජන නියෝජිතයෝ. එහෙනම් ඒ අයට දෙන්න කියන්න පුළුවන්. එහෙනම් අපිට ගාල්ල දිස්ත්‍රික්කෙට ඉල්ලන්න පුළුවන්. අපි එහෙම ඉල්ලන්නේ නැතුව මේ පරිත්‍යාගය කරන්නේ රට ගැන හිතලා. කතානායක මහින්ද්‍යාපා අබේවර්ධන මහතාට අගෞරව වන ලෙස රංජන් රාමනායක මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදී කතා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හිටපු සංස්කෘතික ඇමතිවරයා විදිහට අද ඉන්න විපක්ෂ නායකතුමා එතුමාට නැකිටලා කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඇයි අහවල් තැන ඔයාගේ ගමේ මේ පන්සල මම නෙවෙයිද හැදුවේ? මේ දහම් පාසලට මම නෙවෙයිද සල්ලි වෙන් කළේ? මේ දහම් පාසල අහවල් දවසේ විවෘත කළාද නැද්ද? ඔය කොණ්ඩේ හිටව ගන්න ආය හරි ගිහිල්ලා බලන්න ඕන ජාල් සැලුන් එකේ හරියට කොණ්ඩේ හිටවනවද කියලා. මිලියන 300ක් දැන් ජනාධිපතිවරණ ඉවර වෙච්ච ගාම මොකද්ද සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ? මම නායකාරයෙක් වෙලා තියෙන්නේ, මම අමාරුවේ වැටුණා, ණය ටික පියවා ගන්න විදියක් නැහැ, ගත්තු දේවට ගෙවන්න විදියක් නැහැ, මම මොකද කරන්නේ? එතකොට මිලියන 300කට ඔයලා බලන්න මේවට කොහෙන්ද වියදම් කළේ කියලා. අමාත්‍යාංශයේ අඩුපාඩුකම් පෙන්වන්න පුළුවන්, යහපාලන ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්වන්න පුළුවන්. හැබැයි පෞද්ගලික ප්ලීස් පොඩ්ඩක් පෞද්ගලික අපහාස කරන්න බෑ. 83ක කියවන්න ඔබතුමිය මම කියවන්න වගේ ඔබතුමියට වැරදි තොරතුරක් සහ බොරු තොරතුරක් මඩ ගැහිල්ලක් කරන්නේ නැහැ. මේකේ විපක්ෂය ඕන තරම් මඩ ගෙනල්ලා ගහන්න පුළුවන් අය ඉන්නවා. අපි කතා කරන්නේ නැහැ. අපි කිව්වේ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වුණා. කිරියල් ඇමතුමාගේ මම දැනගන්න කැමති හිටපු ඇමතුමාගෙන් මොකද්ද එතුමා කතා කරු පෞද්ගලිකද? What did he say? ඔබතුමා ආගෙන හිටියේ නේද? මොනවද මම හිටියේ? මොකද්ද එතුමා කිව්වේ? මොකද්ද කිව්වේ? ඔබතුමා පෙනී හිටින එක සාධාරණ. ඔබතුමාගේ නායකයා. හැබැයි නායකයා වැරද්දක් කළා දිනනවා නම් ඒක පෙන්වන්න ඕනේ. අපි ඉල්ලීම ඒක උත්තර දෙන්න ඕනේ. ඊයේ අද උදේ දිගටම ආණ්ඩු පක්ෂයෙන් අධිකරණයේ විභාගයෙන් නඩු කතා වෙන්න බෑ ස්ටෑන්ඩින් ඕඩර්ස් අපි මතු කරා. ඒත් ඒක ඇහුවේ නෑ. ඊයේ හවස් වරුවේම පෞද්ගලිකව මන්ත්‍රී නම් කීයක ඇහුවා. අපි පණිටපඩ කරලා ඇහුවේ නෑ. මූලාසිටු මන්ත්‍රීතුමියක් ඇහුවම නෑ. දැන් මේ මෙතුමා කතා කරන්නේ පෞද්ගලිකයක් නෙමෙයි. සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් අගතිකර කතා කරන්නේ. කිසි පෞද්ගලිකත්වයක් නෑ. ඒක තොප්පිය දාගන්න බෑ. මේ ලංකාවේ 94 සිට ගරු කතානායකතුමෙනි ඉඳලා තියෙන්නේ ඒගොල්ලන්ගේ විධායක ජනාධිපතිවරු. අපි නෙමේ ලොක්කා හිටියේ සමහර ලොක්කා කිව්වට මේ ගරු කතානායකතුමනි හැමදාම රංජන් රාමනායක මහත්තයා කතාවේදී මේ කතානායකතුමාට ආමන්ත්‍රණය කරන ලොක්කා කියලා. මේක හැමදාම මේම කතානායකතුමා කියලා අවසර ගන්න ඕනේ. ගරු කතානායකතුමනි මම එදා ඇවිල්ලා ඔබතුමාගේ සමාව ඉල්ලුවා. මං කිව්වා ඔබතුමාට ලොක්කා කිව්වට සමාව වෙන්න කියලා. එතුමා තමයි අපේ ලොක්කා. නැත්තම් උඹද මං මගේ ලොක්කා. මගේ ලොක්කා එයා. මං එයාට ලොක්කා කියනවා. මේ මගේ ලොක්කා මේ සභාවේ ලොක්කෝ නෑ කවුරුවත්. මේ සභාවේ ඉන්නේ සභාපතිවරු. නමුත් මෙතන ලොක්කා ඔබතුමා. මෙතන ලොකුම පුටුවේ ඉන්න කෙනා. සභාවේ ඉන්නේ ලොක්කෝ නෙමෙයි වැදගත් මහත්තුරු. ඒ හින්දා ඒ අනුව කටයුතු කරන්නේ. සර් මං ගරු කිරීමට කිව්වේ සර් මං එදා සමාවත් ඉල්ලුවා. ඒකේ තුට්ටු දෙකේ මන්දිරු එවලා මෙතනට. කතානායකතුමාට ගරු කරන්න දෙන්නේ ලොක්කා කෙනා ලොක්කා සොක්කා කියලා නිකන් තුට්ටු දෙකේ මන්දුරයිලා තමයි ගරු කතානායකතුමාට අගෞරවය කරන්නේ. අද ඒක තමයි ප්‍රේමදාස මහත්තයාට ඉතුරු වෙලා තියෙන්නේ. කාන්තාවෝ ඉන්නවා මේ රටේ ජනගහනයේ 152 කාන්තාවෝ ඒ කාන්තාවන්ගේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ මේක මානුෂීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි 115ක වැට්බද්දක් ගහලා තියෙනවා ඒ මේ සනීප ආරක්ෂක තුවාවලට pads වලට ඒ කියන්නේ මේ sanitary towels වලට මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් මේක ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා අනිත් එක අපේ මේ ඉස්කෝලේ යන දැරිවේ 150ක් පාසල් වලට යන්නේ නැහැ මේ ප්‍රශ්නය හින්දා මේ ඒ හින්දා මේක ගැන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මට හිතෙනවා අවතාරයක් වගේ හිතාගන්න බැරි විදිහට පැඩ් බෑන්ගේ අවතාරය සමස්ත ස්ත්‍රී වර්ගයාටම කිසියම් උපහාසයක් එල්ල කරමින් ඇවිත් තියෙනවා. අද මේ රටේ කාන්තාවන්ටත් මේ රටේ ශිෂ්‍ය පරපුරටත් තරුණ පාසල් යන දරුවන්ටත් අත්‍යවශ්‍ය වෙලා තියෙන එක දෙයයි ආරක්ෂිතව ජීවත් වෙන්න. ඉතිහාසය තුල වැඩපිළිවෙලක් සහිත අයවැයක් ඉදිරිපත් කෙරුණේ මෙවර බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රදර්ශන යාපා මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කළා. රටේ ආර්ථිකය බිඳ නොවැටි පවත්වාගෙන යාම සඳහා අපිට යම් වැඩපිළිවෙලක් සහ අදහසක් තියෙනවා. එක් එක් අමාත්‍යාංශ වලට ඉතාමත්ම පිළිවෙලට මුදල් වෙන් කරලා වැඩපිළිවෙලක් සහිතව ඉදිරිපත් කරපු අයවැය තියෙන 2020. විශේෂයෙන් 2020 අවුරුද්දේ අපිට විශේෂයෙන් කොවිඩ් අර්බුදය නිසා දැවැන්ත වියදම් සංඛ්‍යාවක් අපිට කරන්න උනම. ඒ වගේම අපිට සිද්ධ වුණා පසුගිය රජය 2019 දී යම් වැඩ කරලා අති දැවැන්ත මුදලක් අපිට ගෙවන්න තිබුණා. ඒක මුළු ජාතික ආදායමෙන් 1.8ක් විතර. ඒ සඳහාත් අපි ප්‍රතිපාදන සලස්සලා තියෙනවා. කියන්නේ අපි ඒවත් ගෙවුවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමා මොහොම විවෘතව කිව්වා අපි මේ අවස්ථාවේ අලුතෙන් ණය ගැනීමකට වඩා ආයෝජන පිළිබඳවයි අපි මහන්සි වෙන්නේ කියලා. මේ වසංගතය ඇත්තටම කියනවා නම් මේක කළු වලාකුළුවක්. නමුත් මේකේ රිදී රේඛාව තමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය. ඒක හඳුනාගත්ත නායකයා තමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. විශාල වශයෙන් විදේශ වලින් ගේන භාණ්ඩ අපේ රට තුල හැකි තාක් නිෂ්පාදනය කරන ගමන්ම සීමිත භාණ්ඩ ප්‍රමාණයක් අපි ආනයනය කිරීම හරහා කළු වලාකුළුවේ තියෙන දේශීය නිෂ්පාදනය කරන රිදී රේඛාව මතු කර ගැනීමට අතිගරු ජනාධිපතිතුමා විශාල උත්සාහයක් අරගන්නවා. කොවිඩ් වසංගතයෙන් අමරිකානු නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගෙදර යන්න වෙලා තිබෙන වෙලාවකදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය ඇතුළු ආණ්ඩුව එක පැලට හිටගෙන ජාතියක් විදිහට එක්සේසත් ගමනක් යමින් රටේ නිෂ්පාදන ආර්ථිකය වේගවත් කරන්න ගන්න උත්සාහය මා විශ්වාස කරනවා. රටක රජෙකුට රාජ්‍ය පාලකයෙකුට මේ තරම් ආත්ම විශ්වාසයක් තියෙන එක ගැන අපිට මවිතයක් තිබෙන්නේ. අත්තඩංගුවට ගෙන රඳවා සිටින හිජාස් හිස්බුල්ලා මහතාගේ සංවිධානයකට අයත් බැංකු ගෙනුම් වලට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ පුද්ගලයන් 115 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව අද දැනුම් දුන්නා. ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළා. හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පවතින සාක්ෂිවල සම්පීඩනයක් ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නයි ඔහුගේ පාර්ශවයේ නීතිඥවරුන් මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ දිලීප පීරිස් මහතා තවමත් මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස හිජාස් හිස්බුල්ලා නම් කර නොමැති බව සඳහන් කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන පුද්ගලයෙකු බැවින් ප්‍රකාශ හා සාක්ෂි විමර්ශන අවසන් වීමට පෙර අධිකරණය හමුවේ ගොනු කළ හොත් බාහිර පාර්ශවයන්ට නිරාවරණය වීමට ඉඩ ඇති බැවින් එම ඉල්ලීමට විරුද්ධ බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. රාජ්‍ය පාලනය පිළිබඳ නෛතික ලියවිලිවල කුමක් සඳහන්වද ප්‍රායෝගික වැතිවන ගැටලුවලදී නෛතික රාමුවට පරිබාහිරව ජනාධිපතිවරයාට සිය අභිමතයට අනුව කටයුතු කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ 7 වන දිනටත් අද සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැහැදිලි කළේ 2018 වර්ෂයේ ඔක්තෝබර් මාස එවකට සිටි අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම තමන්ට එලෙස කටයුතු කිරීමට සිදු වූ එක් අවස්ථාවක් බවයි. හරස් ප්‍රශ්න විමසීම අද සිදු කෙරුණා. අගරාජගුරු අති උතුම් මැල්කම් කාදිල රංජිත් හිමිපාණන් නියෝජනය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජූනි මාස 17 වන දින BBC සිංහල සේවයට ලබා දී ඇති සමුඛ සාකච්ඡා ජනාධිපති කොමිසම හමුවේ වාදනය කිරීමට අවසර ඉල්ලා සිටියා. හිටපු ජනාධිපතිතුමනි, පාස්කු ප්‍රහාරය එල්ලෙද්දී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ එවක අගමැති රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් මෙම කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා ප්‍රහාරයේ වගකීම සාමූහිකව බාර ගන්න ඕනේ කියලා. ඔබ සූදානම් නැද්ද එහෙම සාමූහික වගකීමක් බාර ගන්න? එහෙම වෙන්න පුළුවන්කමක් නැහැ ස්වාමීනි. ඔබ මේ සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කරලා තියෙනවා ඔබ සූදානම් නැහැ මේ ප්‍රහාරයෙන් අගතියටපත් පාර්ශවයන් වෙනුවෙන් කනගාටුව පළ කරන්න කියලා. මම යෝජනා කරනවා මා නියෝජනය කරන කතෝලික ජනතාව වෙනුවෙන් ඔබ කනගාටුව පළ කරන්න ඕනේ කියලා. මම අවස්ථා රැසකදී කනගාටුව පළ කළා තියෙනවා ස්වාමීනි. කාදිනල් හිමිපාණන් කියන්නේ මගේ පාලන කාලයේදී මම ඉතා මිත්‍රශීලීව ඇසුරු කළ කෙනෙක්. මම කතෝලික ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කළා. මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුණු මාධ්‍යවේදියා සමග මම බහින්බස් වීමක් වුණා උසාවියක වගේ මගෙන් ප්‍රශ්න අහනවා කියලා. මම ඔහුට කිව්වා මේ සම්මුඛ සාකච්ඡාව දාන්නත් එපා කියලා. නමුත් ඔවුන් මේක සම්පූර්ණයෙන්ම සංස්කරණය කරලා දාලා තියෙන්නේ. මම කියපු වැදගත් කරුණු කිසිවක් මෙහි නැහැ. ත්‍රස්ත ප්‍රහාරයේ එල්ල වූ පාස්කු ඉරුදින සහ ඊට පෙර දින ඔබ සිංගප්පූරුවේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බව සහතික කළ හැකි වෛද්‍ය වාර්තා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ හැකිද? අදාළ වාර්තාව ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය වාර්තා 13කින් සමන්විත ගුණාංක කොමිසම් සභාවිත ලබා දෙමින් විශේෂ ඉල්ලීමක් කළා. ස්වාමීනි, පුද්ගලයෙකුගේ සෞඛ්‍ය වාර්තා කියන්නේ පෞද්ගලික දෙයක්. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙම වෛද්‍ය වාර්තා කොමිසම් සභාවේ සමාජිකයන් පමණක් අධ්‍යයනය කරන ලෙස. වෙනත් කිසිදු පාර්ශවයකට එය අධ්‍යයනය කිරීමට අවසර දෙන්න එපා. එම ඉල්ලීම පිළිබඳ සලකා බැලූ ජනාධිපති කොමිසම් සභාව වාර්තාව වෙනත් පාර්ශව වෙත ලබා නොදී තමන් පමණක් අධ්‍යයනය කරන බව විවෘතව කොමිසමට දැනුම් දුන්නා. හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතා වෙනුවෙන් නැගී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අදාළ වාර්තාව සම්බන්ධයෙන් ඉල්ලීමක් කළා. ස්වාමීනි, ඒ පෞද්ගලික වාර්තාවල අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මට දැනගත යුතු නැහැ. නමුත් මගේ සේවාදායකයා වෙනුවෙන් සිදු කරන හරස් ප්‍රශ්නවලදී මට අදාළ වෛද්‍ය වාර්තාවල දින සහ වකවාණු ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව අප දැනුවත් කරන්න කියලා. ඔබට අවස්ථාව දීලා තියෙනවා ඔබේ සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටින්න. නමුත් පුද්ගලයෙකුගේ වෛද්‍ය වාර්තාවක් කියන්නේ පෞද්ගලික දෙයක්. ඒ නිසා කොමිසම් සභාව තීරණය කර තිබෙනවා එම වාර්තාව කොමිසම් සභාවේ සමාජිකින් පමණක් අධ්‍යයනය කළොත් ප්‍රමාණවත් කියලා. මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව ජාතික ආරක්ෂක කවුන්සිලය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙනවා. ජාතික ආරක්ෂක කවුන්සිලයට එහි නිත්‍ය සමාජිකයන් අනිවාර්යෙන්ම කැඳවිය යුතුයි කියලා. එහෙම තියෙද්දිත් ඔබතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙක් වන පොලිස්පතිවරයා 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම නීතියේ විධිවිධාන වලට පටහැනිව සිදු කළ ක්‍රියාවක් නේද? ගැසට් නිවේදනවල සහ නීති පොත්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව මට ප්‍රශ්නයක් ඇති වුණාම මට විශ්වාසවන්ත නැත්තම් මම කැඳවන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතයේ පරිදි විශ්වාසවන්ත කෙනෙක් ගෙන්වා ගන්න පුළුවන්. ඒකයි මම එවකට පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ. හරි, එහෙනම් ඔබතුමා මට පෙන්වන්න ඔය කිව්ව විදිහේ අභිමතයක් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයේ කොහෙද ලබා දීලා තියෙන්නේ කියලා? ගැසට් නිවේදනයේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයක් නැත්තම් මම කැඳවන්නේ නැහැ. පොලිස්පතිවරයා නෙවෙයි මම අගමැතිවරයාවත් තස් කළා. මට විශ්වාසයක් නැති නිසා. අගමැතිවරයා විතරකුත් නෙවෙයි මම කැබිනට් මණ්ඩලයත් මාරු කළා මට විශ්වාස නැති නිසා. ඔබතුමා එහෙම ඕනෝන විදිහට අස්කරාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළානේ ඒක නීති විරෝධී කියලා. ඔබතුමා ඒක දන්නවනේ. ඔබතුමා ඔය කියන්න හදන්නේ රටේ ප්‍රධානියා වූ පමණින් ජනාධිපතිවරයෙකුට රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැසට් නිවේදන වගේ නෛතික රාමුව අභිබවා කටයුතු කරන්න හැකියි කියලාද? නැහැ. මම හිම්මම කියන්නේ නැහැ. නමුත් නීතියේ නැති පාලනයේ ගෙනයා හැකි ක්‍රම රාජ්‍ය පාලනයේ තියෙනවා. ඔය ඉන්දියාවේ කෞටිල්‍ය වගේ අය කියලා තියෙනවා රාජ්‍ය පාලනයේදී විශ්වාසවන්තම කෙනාව ළඟින් තියාගන්න කියලා. ඔබේ නියෝග මත හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඉවත් කිරීමෙන් පසුව ඒ ගැන පොලිස් කොමිසම දැනුවත් කළා. ඔබ හිටපු පොලිස්පතිවරයා සමග විරසක වෙලා ඔහුව ආරක්ෂක කවුන්සිලෙන් ඉවත් කළා කියලා මම ඔබට යෝජනා කරනවා. විරසක භාවයක් තිබ්බා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මම ඔහු සමග බොහෝ සුහදව වැඩ කළා. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයි චෝදනා කර පවරා තිබූ නඩුවට අදාළ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා සෙසු විත්තිකරුවන් 3 දෙනා කොළඹ මහාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් මෙම ඉල්ලීම් සිදු කර තිබෙනවා. තම සේවාදායකයන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී නොමැති හේයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි ඉල්ලීම් සිදු කර තිබෙන්නේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක සහ එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබෙනවා. මේ අතර මෙම නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඊයේ නියෝග කළා. නඩුව හෙට කැඳවීමට නියමිතයි. महानुवर प्रदेश आश्रितव सिदू भूकंपन पिलिबंद अखंडव अधीक्षण कटयू सिदुकरण बव अमात्य महिंद अमरवीर महता पवसनवा भू विद्या समीक्षण पातालकारांशे पेवती माध्यमोकदी अमात्यवर्या मे बव प्रकाश कला महानुवर आसान प्रदेश कीपेकटम यम बलपयमक यतिवुनु भूकंपन तत्ते रिक्तमाप देखक पमन भूकंपනයක් සිදු වුණා කියලා තමයි වාර්තා වුණේ. වාර්තා වුණු සැනින් සභාපතිතුමාට ඒ වගේම අධ්‍යක්ෂණතුමා ඇතුළුවේ අවශ්‍ය නිලධාරීන්ට ඒ දැනුවත් කිරීම සියල්ල සිද්ධ වුණා. ඒ අනුව අපේ භූවිද්‍යාඥයන් කණ්ඩායමක් ඒ පිළිබඳව ගිහිල්ලා විශාල පරිශ්‍රමයක් දරමින් සම්පූර්ණ වාර්තාවක් විදියටම සකස් කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ප්‍රදේශවල නිවාසවල තත්ත්වය, ඒ වගේම රජයේ ගොඩනැගිලිවල තත්ත්වය මේ සියල්ල පිළිබඳව පරීක්ෂා කරලා තිබෙනවා. කියන එක පිළිබඳවත් දැඩි අවධානය යොමු කරලා තිබෙනවා. මේ වගේ සුළු භූකම්පන තත්ත්වයන් මීට පෙරත් සිදු වෙලා තිබෙනවා. ඒ සියල්ල පිළිබඳව මේ විද්වත් කමිටුව අධීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම ඒ අය යෝජනා කරන දිකණ්ඩව මේ අධීක්ෂණ කටයුතු කරන වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන කියලා. මේ අතර පල්ලෙකැලේ ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලයේ සිදු වූ භූකම්පනවලින් වික්ටෝරියා ජලාශයට කිසිදු ආකාරයක බලපෑමක් නොවන බව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා පවසනවා. වික්ටෝරියා ජලාශය වේල් ඉදි කරලා තින්නේ මේ ප්‍රදේශයට දැනෙන්න පුළුවන් උපරිම භූකම්පන තීව්‍රතාවය ගැන අධ්‍යයනය කරලා තමයි ඒක හදලා තියෙන්නේ. ඒකින්ද ඒකෙන් බලපෑමක් වෙන විදිහක් නැහැ. විශාල ප්‍රමාණයේ භූමි කම්පාවක් આવොත් අපිට කියන්න බෑ කොහොමවත්. මේ මෑත කාලේදී සිදුවේවා සහ පහුගිය අවුරුදු 100 වගේ කාලය ඇතුළත සිදුවෙච්ච භූමි කම්පා 90 මේ වගේ කිසිම අවදානමක් නැහැ. දිවයිනේ මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ප්‍රදේශ රැසක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් සිදුවනවා. ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය විහල් පොළ සිට මැදල් පොළ දක්වා මාර්ගය සංවර්ධනය කරනවා. කිලෝමීටර් 7ක දුරක් සංවර්ධනය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 109ක්. මාස 6කින් මෙහි වැඩ අවසන් කිරීමට නියමිතයි. සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර හාරිස්පත්තුව සෙනරත්ගම සිරිදම්ම මාවත හරහා කොණ්ඩදිනිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍යාමාත්‍ය දිලුම් අමුණුගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 230ක්. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවන්දගම ශ්‍රී සුමංගල පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 145ක මුදලක් වැය කරනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. COVID-19 ආසාධිත රෝගීන් 4 දිනකෝ මියගොස් ඇති බව මිට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා සඳහන් කරන්නේ මියගිය පුද්ගලයන් අතර ගිනිගත් හේන ප්‍රදේශයේ 74 හැවිරිදී පිරිමි පුද්ගලයෙක්, 54 හැවිරිදී සියඹලාපේ ප්‍රදේශයේ පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක කාන්තාවක් හා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 වරදි පිරිමි පුද්ගලයෙකු සිටින බවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බලකණයට අදට වසර 25ක් සම්පූර්ණ වෙනවා. පාවින යුද ටැංකිය නමින් විරුදාවලිය ලත් MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බලකණේ ආරම්භ කෙරුණේ 1995 වසරේදී. ඒ ගුවන් නියමුවන් 6 දෙනෙකු, ඉංජිනේරු කාර්ය මණ්ඩල 26 දෙනෙකු හා හෙලිකොප්ටර් යානා 3ක් සමගයි. අභිමානවත් දේශයක් ගොඩනැගීම සඳහා මෙම වසර 25ක කාලය තුළ හෙලිකොප්ටර් යානා බලකණේ සමාජිකින් 28 දෙනෙකු මව්පියන් වෙනුවෙන් ජීවිතය පූජා කර තිබෙනවා. එම විරුවන් සිහිකිරීමේ අනුස්මරණ උත්සවයක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ රණවිරු ස්මාරකයේ අභියසිදී පැවැත්වුණා. 25 වන සැමරුම අර්ථවත් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක්ද සංවිධාන කර තිබුණා. ඒ සමගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.